එත්තකමේ දකුණේ පාතාලේ මේ හිසවිසීමත් තමයි විශාල වශයෙන් මේ නෝට වෙඩිතැබීම් සිදු වෙලා තියෙනවා මේ දකුණු ප්‍රදේශයේ. මේ මේ දිනෙත් කීපෙට කොපමණ ප්‍රමාණයක් ඇත්තම වෙලා තියෙනවද? ඔව්, මේ වන විට වෙඩිතැබීම් 95ක් පමණ සිදු වෙලා තියෙනවා. ඒ 95 තුල වෙනවා සංවිධානාත්මක අපරාධකරුවන්ගේ වෙඩිතැබීම් වගේම වෙනත් පෞද්ගලික හේතුන් නිසා විවිධ හේතුන් නිසා වෙඩි තබා ගැනීම, ඒ කියන්නේ ඉඩම් මරවුල්, ඒ වගේම යම් යම් කෘෂිකාර්මික හේතුන් නිසා, ඒ වගේම යම් යම් අනියම් සම්බන්ධතා නිසා සිදු වෙඩිතැබීම් වාර්තා වෙනවා. ඒ අතරතුර සංවිධානාත්මක අපරාධකරුවන්ගේ වෙඩිතැබීම් තමයි වැඩිපුර වාර්තා වෙන්නේ. පසුගිය දින තුල ඊයේ දිනේදීත් අහුංගල්ල පොලිස් අසමේදී වෙඩිතැබීමක් සිදු වුණා. ඒ වෙඩිතැබීමට අදාළ කාර් රථය, ඔවුන් ගමන් කළ කාර් රථය වෙන්තර ප්‍රගස්මන් හන්දිය කියන ඒ මාර්ගයේ තමාගොස්ති බිද්දී සොයා ගැනීමට හැකියාව ලැබුණා. ඒ පිළිබඳව දැනට විමර්ශන කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ඊට පෙර ඊට දින කීපයකට කලින් තමයි වාර්තා වුණේ මේ පොලිස් පරීක්ෂකවරයා වෙඩිතබා ඝාතනය කිරීම. ඒ ආකාරයට පසුගිය දින කීපය තුළම වෙඩිතැබීම් කීපයක් වාර්තා වුණා. නමුත් ඒ වගේම වෙඩිතැබීමට සූදානම් වූ අවස්ථාවක යම්කිසි පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා සූදානම් වන පුද්ගලයන් දෙදෙනෙකු අත්වරණ ගත්තා. ඒ අවස්ථාවේදීත් දැනට සේවයේ නිරතව සිටින යුදහමුදා සබලෙක් සහ සේවයෙන් පලා ආපු සබලෙක් අත්අඩංගුවට ගත්තා. ඔවුන් ඇත්තම යුද්ධමසයෙන් පලා ආවට පස්සේ ඔහු ඉවත් කරලා තියෙනවා. ඔහු සබලෙක් නෙවෙයි, ඔහු සේවයෙන් ඉවත් කරපු පුද්ගලෙක්, සේවයෙන් පහ කරපු පුද්ගලෙක් ඔහු. මේ ඒ දෙදෙනා අත්අඩංගුවට ගත්තා. තව විනාඩි කීපයක් ගියා නම් සමහර වෙලාවට මේ එල්පීටීඑ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ක්ෂණිකව ක්‍රියාත්මක නොවුණා නම් ඒ අවස්ථාවෙත් මනුෂ්‍ය ඝාතනයක් වීමට ඉඩ තිබුණා. මේ විනාඩි කීපයක් ඇතුළත මේ සැකකරු දෙදෙනා යාත්‍රාපදියා සමග අත්අඩංගුවට ගැනීමේ හැකියාව ලැබුණා. ඒ පසුගිය කාල සීමාව තුළ දින වශයෙන් කෙසේ වෙතත් පසුගිය දින කීපය තුළම නොකඩවා යම් කිසි ආකාරයක සංවිධානාත්මක අපරාධකරුවන්ගේ වෙඩිතැබීම් කීපයක්ම වාර්තා වීමක් වුණා. පොලිසිය මේ සඳහා නොකඩවා විමර්ශන කටයුතු ආරම්භ කරලා තියෙනවා, ආරම්භ කරගෙනත් යනවා. ඒ අතරතුර මේ තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය මැදිහත් වෙලා අවශ්‍ය කටයුතු කරනවා. දැන් ඊයේ දිනේදී වෙල්ලම්පිටියට දින කීපයකට කලින් වෙල්ලම්පිටිය පොලිස් වසමේ සිදු වෙඩිතැබීමට අදාළ ඒ ප්‍රධාන සැකකරු සහ ඒ සහායකයා අත්අඩංගුවට ගත්තා. තවදුරටත් ත්‍රිරෝධ රථයේ සහාය ගිනිඅවිය සොයා ගැනීමට තියෙනවා. නමුත් සැකකරුවන් දෙදෙනාම හඳුනාගෙන අත්අඩංගුවට ගත්තා. ඒ වගේම ඊට පෙර මාලිගාවත්ත ප්‍රදේශයේදී සිදු වෙඩිතැබීමට අදාළ වාහනය, ඒ සඳහා භාවිතා කළ වාහනයක් අත්අඩංගුවට ගත්තා. මේ අත්අඩංගුවට ගැනීමවලදී පොලිස් විශේෂ කාර්ය බලකාය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා. මෙවැනි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දැන් ඒ පසුගිය දිනවල සිදු වූ මේ වෙඩිතැබීම් වල දාන සැකකරුවන් සැලකුවුතු ප්‍රමාණයක් මේ වන විට අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම ගිනිඅවිත් අත්අඩංගුවටගෙන තිබෙනවා. නමුත් තවදුරටත් මේ මෑත කාලීන වූ සිදුවීම් වලට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තවදුරටත් ක්‍රියාත්මක වෙනවා විමර්ශන කණ්ඩායම් කීපයක්.